අටමාටු වාරිකයකට ලීසිං කමර්ෂල් බැංකුවෙන්. සමගී ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයන් අතර හමුවක් ඊයේ කොළඹදී පැවැත්වුණා. විදේශ රැකියා ලබා දීමේ අවස්ථාව අපේ රටේ ජනපරපුරට උදා කරන ඔබ කණ්ඩායම හමු වෙලා මේ ශේෂ්ත්‍රයේ තිබෙන ගැටලු ප්‍රශ්න හොඳින් අවබෝධ කරගෙන සැප්තැම්බර් 21 වෙනිදාට එළමෙන නව රජය තුළ විදේශ රැකියා ශේෂ්ත්‍රයේ නව පෙරළියක් ඇති කරන්නට අපි කටයුතු කරනවා. මේ ශේෂ්ත්‍රය බාධා, අභියෝග, එවැගේම යම් යම් අවස්ථාවන්වලදී දූෂිත ක්‍රියාවන්වලට යොමු වීම තුළ ඔබ සියලු දෙනාම දැඩි අසරණ භාවයට අපහසුතාවයට පත් වෙලා තිබේ. අපි අදහස් කරනවා දැනට ක්‍රියාත්මක වෙන ක්‍රමවේදී හොඳ පැදිකඩවල් සියල්ලක්ම ආරක්ෂා කරමින් තිබෙන දුර්වලතාවයන් මගහරවාගෙන අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education නව ජාතික ප්‍රතිපත්තියක් නිර්මාණය කරලා විනිවිද භාවෙන් යුක්තව මේ ශ්‍රේෂ්ත්‍රය ඉදිරියට ගෙන යන්නට අපි අදහස් කරනවා කියන එක මේ අවස්ථාවේ කියන්න කැමතියි. විශේෂයෙන්ම එක දවසින් ලබා දුන්නු පාස්පෝර්ට් එකට අද මාස ගණනාවක් ඉන්නට ඕන. ප්‍රධාන කාරණාව තමයි මාර්ගගත ක්‍රමවේදය, ඔන්ලයින් ක්‍රමවේදය ඉදිරිපත් කිරීම තුළ. මම නම් අහලා තියෙන විදිහට ඔන්ලයින් ක්‍රමවේදය තියෙන ක්‍රමවේදයටත් වැඩිය ඉක්මන් වෙන්නට ඕන. හැබැයි මට ආරංචි ඔන්ලයින් ක්‍රමවේදය ඉදිරිපත් කරලා තිබෙන්නේ ප්‍රමාණවත් පාස්පෝර්ට් තොග නැති නිසා. එනිසා විශේෂයෙන්ම මේ ප්‍රශ්නයට අපි විධිමත් විසඳුමක් ඉක්මනින්ම ලබා දීලා සැබවින්ම මේ ඔන්ලයින් ක්‍රමවේදය එක දවසකින් පාස්පෝර්ට් එක ලබා දුන්නු ක්‍රමවේදයට වඩා ශක්තිමත් ක්‍රමවේදයක් හැටියට ඉදිරියට ගෙන යාම සඳහා කළ යුතු වෙනස්කම් ටික කරන්නට අපි නොපමාව කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.